ක්‍රීඩාශිලයේ සුබදා සක්කේවා වල හැමෝටම. ඉතින් අපි හැමෝම දන්නවා මේ විනිට පූර්ණ තරඟාවලියක් වෙනුවෙන් afghanistan කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟාවලි සංචාරක නිරත වෙනවා. එම තරඟාවලට අයත් පළමුවා එකම ටෙස්ට් තරඟේ මේ විනිට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී දෙවන දිනට පැවත් වෙනවා. ඉතින් මේ විදිහට මෙම් පූර්ණ තරඟාවලිය ආරම්භ වීම සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට ක්‍රීඩා කරන පූර්ණ තරඟාවලියේ සීලම තරඟ කාලසටහන මේ විනිට ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම පූර්ණ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමදී තිබෙන්නේ බංග්ලාදේශ සමගිනේ. යනු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශයේ බල සංචාරය කිරීම නියමිතයි. මෙම පූර්ණ තරඟාවලියට ලෝක ටෙස්ට් වෘතාවලට සමගාමීව ටෙස්ට් තරඟ දෙකක් විශේෂ තරඟ තුනක් වගේම එක් දින තරඟ තුනක් ඇතුළත් වෙනවා. තරඟාවලියේ පළමුවෙන් පැවතෙන්නේ විශේෂ තරඟ තුනයි. එම තරඟ තුනම පැවතෙන්නේ සිලෙක්ටිවිටි. ඉන් අනතුරු එක් දින තරඟ තුන පැවතෙන්නේ චතුරග්‍රාමීදී. ඒ වුණ තරඟාවලිය ආරම්භ කරමින් පළමු විශේෂ තරඟයේ මාර්තු 4, දෙවන තරඟයේ මාර්තු 6 වගේම තුන්වන අවසාන විශේෂ තරඟයේ මාර්තු 9 තමයි පැවතීම නියමිත තිබෙන්නේ. ඒ වගේම එක් දින තරඟාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවතෙන පළමු එක් දින තරඟයේ මාර්තු 13, දෙවන තරඟයේ මාර්තු 15 වගේම තුන්වන අවසාන එක් දින තරඟයේ මාර්තු 18 චතුරග්‍රාමීදී තමයි පැවතීම නියමිත තිබෙන්නේ. ඉන් අනතුරුව ලෝක ටෙස්ට් වෘතාවලට සමගාමීව ආරම්භ වන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ආරම්භ වන්නේ මාර්තු 22 වෙනිදා. ඒ පළමු ටෙස්ට් තරඟය. එම පළමු ටෙස්ට් තරඟය පැවත්වන්නේ සිලෙක්ටිවිටි. ඉන් අනතුරුව තරඟාවලිය නිමාවටපත් කරමින් දෙවන ටෙස්ට් තරඟය පැවැත්වීම නියමිත තිබෙන්නේ මාර්තු 30 වෙනිදා. ඒ චතුරග්‍රාමීදී. ඉතින් මෙම සම්පූර්ණ තරඟ කාලසටහනම නිවේදනයපත් කොට තිබෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ. ඉතින් ඒ අනුව මෙම තරඟාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම විශ්වවිද්‍යාල කණ්ඩායම වගේම එක් දින කණ්ඩායම නුදුරේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් නිල වශයෙන් ප්‍රකාශයටපත් කරයි. ඉතින් අය බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මෙම තරඟ කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයටපත් කරාවි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ලෝක කුසලාන කලියෙන් තිබෙන අවසාන T20 තරඟ 6 තමයි afghanistanට එරෙහිව T20 තරඟ 3 වගේම බංග්ලාදේශයට එරෙහිව තිබෙන T20 තරඟ 3. ඉතින් අය බලාපොරොත්තු වෙනවා එම තරඟවලින් හොඳින් දස්කම් දක්වලා ලෝක කුසලාන අවශ්‍ය සංචිතය සකසා ගැනීමට අපේ කලමනාකාරීත්වයට හැකියාව ලැබෙයි කියලා. ඉතින් මේ විදිහට ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න SL ක්‍රිකට් ෆෑන්ස් අපේ YouTube නාලිකාව සමග. එහෙනම් සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගිමත් දවසක්.